අයිබුවන් ටීවී රසවිත තුලින් අද දවසේ අපි අදහස් කරා ඔබත් එක්ක පිට කවර ගැන පුංචි අදහස් ටිකක් හුවමාරු කරගන්න. පිට කවර කියන වචනේ අහුණ ගමන් ඔබටත් මටත් එකපාරට මතක් වෙන්නේ මේ දවස්වල විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන ගීතයක් ගැන. සමාජ මාධ්‍ය ඔස්සේ YouTube ඔස්සේ එතනින් එහාට ගිහිල්ලා ජනප්‍රිය මාධ්‍ය ඔස්සේ පවා කතා බහට ලක්වුණු ගීතයක් තමයි මේ පිට කවරය කියලා කියන්නේ. ඇත්තටම අපේ මේ සාකච්ඡාව පටන් ගන්න කලින් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි පිට කවර දිහා බලන එක වරදක්ද කියන එක. ඇත්තටම පිට කවරේ තමයි මම නම් හිතන්නේ අපේ පංචේන්ද්‍රයන්ට මුලින්ම පොතක් ගත්තත් සංග්‍රහාවක් ගත්තත් අපේ මේ ඇහැට මුලින්ම අහුවෙන්නේ පිට කවරනේ. ඒ වගේම අපි හිතුවොත් තරුණියක් හෝ තරුණයෙක් තමන්ගේ ජීවන සහකාරය හෝ සහකාරිය හොයාගන්න ගියත් මුලින්ම බලන්නේ පෙනුම දිහානේ. ඔහුගේ හෝ ඇයගේ පෙනුම තමයි මුලින් බලන්නේ. ඒ මත තමයි ඉදිරි අධ්‍යනයන්ට සමහරවිට ඔහුත් එක්ක ඇත්ත එක කතා කරලා අදහස් හුවමාරු කරගන්න, තමන්ට ගැළපෙනවද වගේ දේවල් බලන්න යන්නේ එතනින් එහාට. එනිසා අපි ඕනම දෙයක මුලින් බලන්නේ බාහිර පෙනුම. ඒක වරදක් නෙමෙයි. ඒක අපේ ස්වභාවය, මිනිස් ස්වභාවය. අපේ පංචේන්ද්‍රයට මුලින්ම අහුවෙන්නේ මේ ඇහැ කියන අංගෙට මුලින්ම අහුවෙන්නේ මේ බාහිර පෙනුමනේ. ඉතින් මේ ගීතෙන් කියවෙන්නේ අන්න ඒ බාහිර පෙනුම දිහා විතරක්ම බලලා තීරණ ගන්න යන්න එපා කියන කාරණය. විශේෂයෙන්ම යම් මිනිස්සෙක් මේ සමාජයේ ජීවත් වන යම් මිනිසෙක් ගැන තීරණයක් ගන්න යනවනම් මුලින්ම මේ ඔහුගේ බාහිර පෙනුම දිහා බලලා නෙමෙයි ඒක බලන්න එතනින් එහාට ගිහිල්ලා ඒ මිනිස්සයා ආශ්‍රය කරලා අධ්‍යයනය කරලා ඒ මිනිසා ගැන තීරණයක් ගන්න කියන කතන්දරය තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් බොහොම අපූර්ව අදහසක්, අද කාලයට විශාල වශයෙන් ගැළපෙන අදහසක් තමයි මේ ගීතෙන් සමාජගත කෙරෙන්නේ. මම කැමතියි මේ ගීතේ අකුරු අතරට යන්න. මේ ගීතෙ මෙන්න මෙහෙම කියවෙනවා. කන විදලා කොණ්ඩේ පාට කරපු ඇවිදින ගිනි අව්වේ, හිල් බාට ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ, 550 ජාතකයම උන්ටයි බණ කිව්වේ, පොළවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ. අපි දැකලා තියෙන මේ සමාජයේ ජීවත් වෙන සමහර මිනිස්සු ටිකක් ඉන්නවා මේ කොණ්ඩ ටිකක් වවලා ටැටූ එකක් එක අතක් ගහලා ටිකක් අර වෙනස් ආකාරයට මේ සමාජයේ බහුතරය ජනයාගෙන් වෙන්නුණු වෙනම ආකාරයකට සමහරලාට තමන්ගෙම මතයක් තමන්ගෙම අදහසක් දරමින් තමාටම අනන්‍ය වූ ලයිෆ් ස්ටයිල් එකකට එහෙම නැත්නම් ජීවන ශෛලියකට අනුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. නමුත් ඔවුන්ව දිහා බලන්නේ මේ රටේ මේ සමාජයේ බහුතරයක් ජනතාව නිකන් වෙනස් ආකාරයකට යම් පාට කණ්ණාඩියක් තුලින් තමයි සමහර ලාවට මේ සුවිශේෂී වූ මිනිස්සු දිහා බලන්නේ. එහෙම නැත්නම් ටිකක් වපරහින් තමයි මේ මිනිස්සු දිහා බලන්නේ. මේ මිනිස්සුත් සරල සාමාන්‍ය මිනිස්සු. නමුත් ඔවුන් දිහා බලන්න පුරුදු වෙලා ඉන්නේ අපි බහුතරයක් දෙනා ටිකක් වෙනස් ආකාරයකට. මම කැමති මේ ගීතෙන් එහාට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න මේ ආගම දර්ශනය ගැන පුංචි අදහසක් ඔබත් එක්ක බෙදා හදාගන්න. අපේ මේ ගමේ ගම්වල නගරවල ඉන්නවා සමහරලාට ටිකක් වැඩියෙන අරක්කු ටිකක් පානය කරන මිනිස්සු, සමහරලාට දැක්ක දෙයක් අතගාගෙන යන මිනිස්සු, යම් හොරාට අරගෙන යන මිනිස්සු, යම් දෙයක් එහෙම අර විවිධ චර්යාවන්ට ඇබ්බැහි වුණු මිනිස්සු ඉන්නවනේ, විවිධ මේ දේවල් වලට ඇබ්බැහි වුණු මිනිස්සු. ඉතින් මේ මිනිස්සු අපි දකින්නේ සමාජ සම්මතයන්ට ටිකක් පටහැනිව වැඩ කරන මිනිස්සු විදියට. මම මේ කතා කරන්නේ ගීතෙන් කියවෙන මේ මිනිස්සු ගැන නෙමෙයි. ඉන්නේ එහාට ගිහිල්ලා යමක් බත් එක්ක බෙදා හදාගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ආගම දර්ශනය මේ දේවල් පරිහරණය කළ යුත්තේ අන්නර වගේ සමාජ විරෝධී ක්‍රියාවන් කරන මිනිස්සු තමයි කියලා අපි යම් මතයක් හදාගෙන ඉන්නවා. අර මිනිස්සයා මේ පන්සලකට ගිහිල්ලා බණපදයක් අහන්න නැති හැටි, පන්සලකට පල්ලියකට අඩියවත් තියන්නේ නැති හැටි එහෙමයි කියන්නේ. නමුත් මේ ආගමික දර්ශනයන් වල තියෙන්නේ මේ සමාජ සම්මතයන්ට විරෝධී වූ කාර්යයන් කරන මිනිස්සු විතරද මේ ආගම දහමට නැඹුරු විය යුත්තේ කියලාද? නැහැ. සියලු ජනතාව, හොඳ වැඩ කරන, නරක වැඩ කරන සියලු ජනතාව මේ ආගමික දර්ශනයන් තුළ තියෙන කරුණු කාරණා තේරුම් ගත යුතුයි, බණ ඇසිය යුතුයි කියන කාරණය තමයි ඒ දර්ශනයන්ගේ තියෙන්නේ. නමුත් මේ රටේ බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ වැරදි වැඩ කරන මිනිස්සු තමයි පන්සල යා යුත්තේ,
වැරදි වැඩ කරන මිනිස්සු තමයි පල්ලියට යා යුත්තේ. ඔන්න ඔහම තත්ත්වයක් තමයි වර්තමානයේ මේ සමාජ ක්‍රමය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ගීතය කියවෙන්නේ ඒ වැරදි සමාජ විරෝධී වැඩ කරන මිනිස්සු ගැන නෙමෙයි. ඊට එහා ගිහිල්ලා තමන්ගේම මතයක් දරමින් තමන්ගේම අදහසක් දරමින් බොහොම සර්ව සාධාරණ විදියට ජීවත් වෙන්න උත්සාහ දරන මිනිස්සු කොට්ටාසයක් ගැන. ගීතේ මුල් පද පෙළේම කියවෙනවා පොළවටත් වැඩිය බර උන්මයි මිනිහට කර ගැහුවේ. සමහරලාවට සුදු වැඳගත්තු මේ රටේ සර්ව සාධාරණයි කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සු කවදාවත් අපේ මිනිහට ගණ ගහන්නේ නැනේ. ඔවුන් ඉන්නේ අපේ ජයග්‍රහණයන් හිදී සතුටු වෙන්න, සතුටු සාමීචියේ දෙන්න එන්න පුළුවන්. නමුත් අපි මිය ගිය දාට අපේ මිනිහට සමහරලාවට කර ගහන්න ඉන්නේ අන්න අර වගේ සරල මිනිස්සේ වෙන්න පුළුවන්. ඒක තමයි වර්තමාන තත්වය. ගීතේ ඊළඟ කොටස මෙන්න මෙහෙම කියවෙනවා. පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා, නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා. රැටුව දැකලා චරිත ලියන ගොඩක් උන්ට කොමා, මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂදලේලාමා. මේ මිනිස්සු සමාජයේ ජීවත් වෙන්නේ බොහොම සරල විදියට. තමන්ගේම යම් ස්වාධීනත්වයක් දරමින් ජීවත් වෙන්නේ බොහොම සරල විදියට සමාජයේ තේරුම්ගෙන. බොරු රැවටීම් වලට අහු වෙන්නේ නැහැ. පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා. මගේ අදහස නම් මේකින් කියවෙනවා ඇත්තේ මේ මිනිස්සු සමාජයේ යථාර්ථය දැනගෙන ජීවත් වෙනවා. පිටුව සීතා පෙරළුවට මේ පොත ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන දේ දැනගෙන තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. වෙන වෙන අයගේ මේ රටේ බහුතරයක් දෙන අදරණ මතයට ඔවුන් නැඹුරු කරගන්න අමාරුයි. ඉන් එහා ගිහිල්ලා සත්‍ය තේරුම්ගෙන ජීවත් වෙන මිනිස්සු අපි ඔවුන්ව දකින්නේ නමුත් වෙනත් ආකාරයකට. ඔන්නෝකයි මේ සමාජයේ තියෙන තත්ත්වය. නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මල ගැන ඇත්තටම දන්නේ කවුද කියලා නටුව. මොකද මලට සමීපතම දේ තමයි නටුව. ඉතින් මේ මිනිස්සු දන්නවා මේ ජීවිතය කොයිතරම්නම් අමාරුද, කොයිතරම්නම් සීමා කම් වලට මේ ජීවිතය තුළ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවද. සමහරලාවට තමන්ගේ දෙමාපියෝ තමන්ව හදා වඩා ගන්න මේ සමාජයට දයාද කරන්න ගත්තු උත්සාහය වීරය ගැන ඔවුන්ට මනා දැනුමක් තියෙනවා. ඒ නිසා ඔවුන් ජීවිතය අරාජික කරගන්නේ නැහැ. ඔවුන් ජීවිතය අයාල යන දෙන්නේ නැහැ. නිසි මාවත ඔස්සේ ඔවුන් තමන්ගේ ජීවිතය අරහ යනවා. ඒ නිසි මාවත බොහෝ දෙනාට, බහුතරයක් දෙනාට පේන්නේ බොහොම වැරදි විදියට. අන්න ඒකයි තත්ත්වය. මේ මුළු සමාජ ක්‍රමයම යම් අඳුරකින් වැහිලානේ තියෙන්නේ. ෆැන්ටසිමය තත්ත්වයක්නේ මේ තුළ තියෙන්නේ. අපිට ඇත්ත නැත්ත මොකද්ද කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. බොහෝ දෙනා තේරුම් ගන්න තියෙන්නේ නැත්ත. අසත්‍ය තමයි බොහෝ දෙනා තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ සත්‍ය මාවතේ යන අයව අර අසත්‍යයේ අඳුරේ ඉන්න අයට පේන්නේ බොහොම වැරදි විදියට. ඔන්න ඔක තමයි මේ සමාජයේ තත්ත්වය. ඒ නිසා හරි දේ කරන සරල සාමාන්‍ය මිනිසා දිහා බලන්නේ වැරදි විදියට. ඔහුව පේන්නේ නැති තරමට බොහොම කුඩා තරමට තමයි මේ සමාජයේ අසත්‍ය තුළ කටයුතු කරන බහුතරයක් දෙනාට මේ මිනිස්සුන්ව පේන්න ගන්නේ. නොකයි සමාජීය යථාර්ථය. රැටුව දැකලා චරිත ලියන ගොඩක් උන්ට කොමා, මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂදලේලාමා. රැටූ කලාව මේ ලෝකයේ සමහර රටවල් වල ඉතාම ප්‍රචලිතව පවතිනවා. නමුත් ලංකාවට ඒක අලුත් දෙයක්. රැටුවක් ගහලා ඉන්න කෙනෙක් යම් කුඩුකාරයෙක්, ගංජාකාරයෙක් ඔන්න ඔය විදිහට තමයි මේ රටේ බහුතරයක් දෙන දකින්නේ. ඒක තමයි මේ සමාජ ක්‍රමය තුළ පවතින තත්ත්වය. රැටුව දැක්කට ඒ මිනිස්යාගේ අභ්‍යන්තරය දකින්න මේ මිනිස්සු ඉතාමත් අඩුවේ. ඒ රැටුව ගහන් ඉන්න මිනිස්යා ඇතුලේ ඕෂෝ, දලේලාමා, චේගුවේරා මෙන්න මේ වගේ දාර්ශනිකයන්ගේ, සමහරලාට විප්ලවකාරයන්ගේ අදහස් තියෙන්න බැරිද? ඒ අදහස් ඔස්සේ ජීවත් වෙන මිනිස්සු ඉන්න බැරිද? මේ ටැටුවක් ගහගෙන, කොණ්ඩේ වවාගෙන, කරාබුවක් දාගෙන එහෙම මිනිස්සු ඉන්න බැරිද? ඉන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සුන්ව දකින්නේ කොයිතරම්නම් අඩුවෙන්ද? ඔන්න ඔකයි අපිට වර්තමානයේ වෙලා තියෙන දේ. සඳමතින් ඇවිද ගිය විටකදී ඉඳුවරණෙතු අතරේ කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ. වැලි නොවේ හැමදාම පාවුනේ පොරිටිකමයි වතුරේ. මල ගමක බණ කතා උන් ගැන කියවුනේ මොන සුතුරේ. ඉතින් ඇත්තටම මේ
ගොඩක් මිනිස්සු ඉන්නේ කොඩිවැල් ජාන තැන. කොඩිය ජාන තැන තමයි මිනිස්සු ඉන්නේ. මලගමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව බොහොම අඩුයි. ජයග්‍රහණයන් හිදී මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. නමුත් යම් විපතක් වුණු වෙලාවේදී ඉන්න මිනිස්සු සංඛ්‍යාව එතනට එක්රස් වෙන සංඛ්‍යාව බොහොම අඩුයි. ඔන්නක තමයි වර්තමාන තත්වය. මේක බොහොම අපූරු උපමාවක් භාවිතා කරනවා. වැලි නොවේ හැමදාම පාවුනේ පොරිටිකමයි වතුරේ. මල ගමක බණ කතා උන් ගැන කියුනේ මොන සුතුරේ. වැලි කියන දේ බොහොම අවර්ණ. ඒ කියන්නේ ඒක අර පොරි වගේ ලස්සන නෑනේ. පොරිටික හරි ලස්සනයි. මොම් පෙනුමට තියෙනවා. නමුත් වතුරට දැම්මන් පස්සේ පාවෙනවා. කිසිම බරසාර බවක් නෑ. නමුත් වැලි ටිකක් වතුරට ඉස්සොත් අගල යට යනවා. වැලි කියන දේ බොහොම බරසාරයි. නමුත් මේ සමාජයේ බහුතරයක් ඉන්නේ පොරි වගේ මිනිස්සු. බොහොම වටිනාකමක් බොහොම බරගතියක් නැති මිනිස්සු තමයි මේ සමාජයට මේ වැඩියෙන් ඉන්නේ. වැලි වගේ මිනිස්සු බොහොම අඩුයි. මෙන්න මේ කොණ්ඩේ වාගත්තු, ටැටුවක් ගහගත්තු, කරඹුවක් දාගත්තු මිනිස්සු වැලි වලට සමාන වෙන්න බැරිද? මොම් බරසාර මිනිස්සු මේ තුල ඉන්න බැරිද කියන කාරණය ප්‍රශ්නයට නගනවා මේ ගීත නිර්මාණය තුලින්. ඇත්තටම ඒ මිනිස්සු අතර ඉන්න පුළුවන් යම් මතයක් ධර්මී. මීට වඩා මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි. මෙන්න මේ තැනට යා යුතුයි. අපි ඉන්නේ මෙතන. අපි යා යුතු තැන මෙතන කියන බොහොම මේ යථාර්ථවාදී අදහස් තියෙන මිනිස්සු මේ ටැටුවක් ගහගෙන කොණ්ඩයක් වාගෙන එහෙම ඉන්න පුළුවන්. නමුත් අපි ඔවුන දකින්නේ ඒ තරමටම අන්ධකාරයක තමයි මේ සමාජ ක්‍රමය ගිල්ලා තියෙන්නේ. කවදාවත් මලගමක කිසිම සූත්‍රයක මේ මිනිස්සු ගැන කියවෙන්නේ. මේ මිනිස්සු වැඩ කරනවා මලගමක වල කපන තැන දක්වා සියලුම වැඩ කරන්නේ සමහරලාට මර දරාගෙන වැඩ කරන්නේ මේ වගේ සරල සාමාන්‍ය මිනිස්සු. නමුත් ඔවුන් ගැන අර මලගෙදර අවසානයේ කියවෙන කතා තුල මේ මිනිස්සු ගැන කියවෙන්නේ. වෙනත් වෙනමම අර වෙනමම යම් යම් සමාජ ස්තරවල ඉන්න අපි මාර මේ ග්‍රේට් මාර උසස් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ගැන තමයි මේ බණ මේ මලගෙදරක අවසානයේ කියවෙන ಗುಣ කතන්යන් උලපවා ඉන්නේ සමහරට ඒ වගේ මිනිස්සු. මේ මිනිස්සු ගැන කියවෙන්නේ ඔවුන් අපේ හැට පෙනෙන්නේවත් නැහැ සමහරලාට. ඔන්නෝකයි වර්තමාන තත්ත්වය. දඬු මොනර පිටින් ඉගිල්ලා යන ජකඩ හීන මළුවේ මල් පිපෙන වාර බොමැයි සිත් කැනබිස් සුවඳ ගැලුවේ උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙළුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ඔන්න ඕකයි මේ ගීතේ තියෙන හරය ගැඹුණු තැන. අපි හැමදාමත් මිනිස්සුන්ගේ පෙනුම දිහා බලලා තමයි තීරණ ගන්න යන්නේ. පෙනුම දිහා බලන එක මම අර මුලින් කියපු ආකාරයට වැරද්දක් නෙමෙයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ අභ්‍යන්තරය ගැන අපි බලන්න හොයන්න යමු වෙන්න ඕන. මේක කියවෙනවා මල් පිපෙන වාර බොමැයි සිත් කැනබිස් වඳ ගැලුවේ. සමහරලාට මේ මිනිස්සුන්ට අර මිල අධික සිගරට් වගේ දේවල් ගන්න හැකියාවක් නැහැ. ඒවට උන් යමු වෙන්නේ සමහරලාට මේ කැනබිස් මේ වගේ දේවල් තමයි මේ මිනිස්සු භාවිතා කරන්නේ. ඉතින් ඒ දේවල් භාවිතා කරත් ඔවුන් තුල තියෙනවා යම් බරසාර බවක්. අපි තේරුම් ගත්තේ නැති යම් වටිනාකමක් මේ මිනිස්සු තුල තියෙනවා. අපිට හරි ලොකුයි ටිකක් මිල අධික සිගරට් එකක් බොන කෙනෙක් ටිකක් පේන්න මේ සමාජ ක්‍රමය තුල යමක්මත් තියෙන කෙනෙක් විදියට. හරි ලොකුවට මේ මිනිස්සු පේනවා. නමුත් අර ගංජා සුරුට්ටුවක් කරන මිනිස්සෙක් ගංජාකාරයා කියලා කියන්නේ. එහෙනම් සිගරට් කාරයා කියලා අර මේ මිලාදික සිගරට් එක බොන මිනිහට සිගරට් කාරයා කියන්න ඕනේ. නමුත් අර ගංජා සුරුට්ටු බොන දෙන්නම කරන්න එකම වැඩි. ගංජා සුරුට්ටුව බොන කෙනා ගංජාකාරයා වෙනවා. සිගරට් එක බොන කෙනා අම්මා මාර චරිතයක්. නෝසස් චරිතයක්. ඔන්නෝම මේ වර්තමානයේ මේ සමාජ ක්‍රමය හැදිලා තියෙන තැන ඔන්න ඕකයි. අපි වෙනස් කළ යුතු තැනත් ඔන්න ඕකයි කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි පොතට කලින් හැමදාමත් පිට කවරේ බැලුවේ. බොහොම මේ
වර්තමානයේ ජනප්‍රිය වෙච්ච වාක්‍ය ඛණ්ඩය ඔන්නෝක තමයි. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා පිටකවර දිහා බලන්න. ලස්සන පිටකවර වලට අපේ ඇහැ යනවා. ඒකයි අපේ මේ මනුස්ස ස්වභාවය. මුලින්ම අපි පංචේන්ද්‍රයන්ට අහුවෙන්නේ ලස්සන දේවල්නේ. ලස්සන දේවල් වලට හිත යනවා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් එහාට ගිහිල්ලා පොත අභ්‍යන්තරයේ තියෙන දේ ගැනත් හොයලා බලන්න අපි උත්සාහ ගන්න ඕන. මිනිස්සුත් ඒ වගේ. මිනිස්සු අඳින පළඳින විදිය, ඔවුන් කතා බහ කරන විදිය, ඔවුන් පරිහරණය කරන දේවල් දිහා විතරක්ම බලලා ඔවුන් ගැන පූර්ව විනිශ්චයන් දෙන්න යන්න එපා. පොඩ්ඩක් මිනිස්සු ඇසුරු කරන්න. ඔවුන් එක්ක කතා බහ කරන්න, අදහස් බෙදා හදා ගන්න. එතකොට අපිට ඇත්ත මිනිස්සු කවුද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ ගීතය විඳින්න. මේ ගීතේ වචන නිකම්ම නිකන් මේ වචන ටික අහගෙන යන්න එපා. ඒ කියන්නේ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන මේ සමාජ යථාර්ථය තේරුම්ගෙන මේ ගීතය ඇහුවොත්, මේ ගීතය විතරක් නෙමෙයි මීට වඩා තවත් ගීත මේ වගේ ගීත තියෙනවා. මේ වගේ ගීත ඇහුවොත් අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්, යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන්, අපේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ වගේ මේ සංජු ලෝන්ලිස් වගේ ගායකයෝ තවත් ඉන්නවා. අමිල සඳරුවන්, චින්තක ගීතදේව, මෑත කාලිනව ජනප්‍රිය වෙච්ච අර්ජුමාන්, මෙන්න මේ වගේ ගායකයෝ ඉන්නවා මේ ප්‍රසිද්ධ මාධ්‍යට එන්නේ නැහැ. නමුත් ඔවුන් මේ සංගීතය කියන විෂය ගවේෂණය කරමින් නිර්මාණ කටයුතු කරනවා. නමුත් අපිට ඒවා පේන්නේ නැහැ. මේ වර්තමාන යම් යම් විදියට ඒවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියට එමින් පවතිනවා. ඉතින් අපිට පුළුවන් නම් ඒ වගේ නිර්මාණ හොයාගෙන ඒවා රස විඳින්න ඒවා ඇතින කරුණු කාරණා අපේ ජීවිතවලට එකසු කරගන්න. මම හිතන්නේ අපිට මේ අපි සමාජ ක්‍රමය තුළ ජීවත් වෙන තත්වයට වඩා ඉදිරියට යම් පිම්ම පණින්න පුළුවන්. ඉතින් අන්නේ පිම්ම පණින්න ඔබට ආරාධනා කරමින් අද දවසේ අපේ මේ වැඩසටහන නිමා කරනවා. තවත් දවසක මේ වගේ වැඩසටහනක් තුළින් අපූර්ව සාහිත්‍ය නිර්මාණයක් තුළින් අපි සහසම්බන්ධ වෙමු. ඔබට බොහොම ස්තුතියි.